ඕම් එක මත්තක රටක බොයෝනක මායකාරයක් හිටියා. එයාට පිමින් විතරක් නෙමෙයි ආසෙනුත් යන්න පුළුවන්. මෙන්න මෙහෙම. බලගත්තු සත්‍ය දේවිය ගර්රූපයක් බවට පත්වෙන අමත්මගේ රාජකාරිය හරිය පිස්ට නොකොරොත් මටත් ඒ ඉර නම මත්වේවි. මායා ලෝකයේ හිර්දි බල, සිද්ධි බල, අග්නි බල, අග්නිවා, අග්නිවා, ගිනි ගිනි අග්නිවා. ස්වාමීනි, ගුන් අක්ද මාගෙන් දැනගැනීමට අවශ්‍ය සත්‍ය පවසුණු විශ්වචන්ද්‍ර හෝරාවේදී සත්‍ය දේවිය මායා යස්තිය සොයා ගැනීමට ක්‍රියා කරේ නැද්ද? ඇය පිසාචයෙන් කැඳවුවත් මායා යස්තිය සොයා ගැනීමට නොහැකි වුණා. එය සිදු වූයේ කෙසේද? එසේ නම් එය මනුස්ස ස්පර්ශයට ලක් වෙලාද? එසේ යෞතුමානි, මිනිස් ස්පර්ශයට ලක් වී තිබුණා. ලක් වී තිබුණා? දැන් ඉතින් කුමක්ද සිදු වෙලා තිබෙන්නේ? දැන් ඒ බවක් දැනෙන්නේ නැහැ. එසේ නම් මායා යස්තියට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ? එය පැවසීමට මාහට බලයක් නැහැ. මොකද මායා යස්තිය මට වඩා බලවත් බැවි පැවසිය යුතු දෙයක් තිබෙනවා. එසේ නම් කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ? වහා කියව, වහා කියව. මායා නීතිය අනුව යම් කෙනෙක් ගර්භුවක් බවට පත් වූ ස්ථානය ගලක් බවට පත් වෙනවා. තව හෝරාවකින් මෙම ස්ථානය කිසිවෙකුටත් පිවිසීමටත් පිටවීමටත් නොහැකි ලෙස සදාකාලිකවම දොරටු රැසී යනවා. මොනවා? එසේ නම් බම දැන් කුමක්ද කරන්නේ? වාම මේ ස්ථානේ පිටවිය යුතුයි. නැත්තන් සදා කාලිකෝම මේ ගල්ගේ සිරකරුවක බවට පත්වේවි. මොනවද ඔය හොයන්නේ? මොන්නේ කවුද? මං එහා යයි ඉන්නේ. මොනවද මේ කර කර හිටි? මම මේ බේත් බඩු වගේක් හොයනවා. මේ බේත් බඩු කිව්වේ? බඩු කිව්වේ ඒක ලෙඩකට, ලෙඩකට. එහෙනම් මේ වෙදකම් කරමු. වෙදකම් කරන්නේ නැතු ඉතින් අහවල් කාර්යයකට යයි බේත් බඩු හොයන්නේ. එහෙනම් මේ බෙද මහත්තයෙක්නේ. ඔව්, ඒ වගේ තමයි. මේ දැන් මං ආපු කාර්යය කිව්වා. මුන්නහෙත් කිව්වා නම් මේ කැලෑ මණ්ඩියට ආවේ මොකටද කියලා. මේ මම මේ මොකවත්ම හොයාගන්න නැහැනේ මේ වෙද මහත්තයෝ. සිම්බෝවද හොයන්නේ? වැඩක් නැහැ, වැඩක්. ඌ දැන් පන්ටක පැත්ත පළාතට ආපු කාලයක් මතක. ඒ මොකද ඒ? එහා යායේ දන්නේ මෙහා යායේ වෙන දේවල්. අපේ ගමට භූතයෝ ඇවිල්ලා, සන්නාසි බිල්ලෝ ඇවිල්ලා.
ඒහින්ද දැම් පොලිසියෙන් හැමති සෙම සක්මං කරනවා. මේ සිම්බෝව දැන් සති දෙකතුනකින් ඔයා ගන්නවත් නෑ. බූතු ඇවිල්ල සන්නාසි බිල්ලු ඇවිල්ල මොනවාද මුන් හැ කල්පනා කර නෑ මම මේ කල්පනා කරේ භූත සන්නාසි බිල්ලු ගැන. ඒකනේ ඉන්න හරි ප්‍රශ්නේ. නාග කන්‍යාවී අහසින් වැටියා. නාග කන්‍යාවී අම්මා පව් මගේ මේ නේත්‍රා දෙකින් දැක්කා. මේ නේත්‍රා දෙකින් කිව්වේ ඇස් දෙකෙන්? ඇස් දෙකෙන්? කමක් නැහැ කමක් නැහැ. මේ මුන්න හැමට කියන්නකෝ මේ නාග කන්‍යාවී කොහෙන්ද දැක්කේ කියලා. කොම්මැතිටි අහසින් වැටියා. අහසින් වැටියා. මේකත් එහෙනම් සත්‍ය දේවිගේ මෝඩ වැඩක් වෙන්න ඕනේ. මොකද කිව්? සත්‍යදේවිගේ මෝඩ වැඩක් කිව්වේ? නෑ 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 මේ සත්‍යදේවි නෙවෙයි. මේ මේ නාග කන්‍යාවි පේන්නේ බලවත් පුද්ගලෙන්ට. අම්මපා ඒ කියන්නේ මේ මගේ වටිනාකම දන්න කෙනෙක් නේද මේ හම්බුනේ? අම්මපා සිම්බෝ හිටියානම් මං අද ඔහෙව යවන්නේ හතරගාතේ. හතරගාතේ? හතරගාතෙන් ඒ මොකද්ද මේ 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 සිම්බෝ කියන්නේ? එතකොට වෙද මහත්තයෙක්ද? එක්තරා විදිහක වෙදෙක්. වෙදෙක් සිම්බෝ හොයාගෙන ඇවිල්ලා මුසාවාද දෙසා බලවනේ. සමාවෙන්න ඕනේ. මේ 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 දැන් මේ මුන් නැහැ වෙදකම් කරනවා කිව්වේ මේ කැඩුම් බිඳුම්ද හෙමත් නැත්තම් මේ හෙමත් නැත්තම් නෑ මේ මේ මිදුනකෝ බෙහෙත් කියන්නේ අද්ගුණේ කියලා. මේ කැලෑ මණ්ඩියොල වැඩි ඉන්න හොඳ නෑ. යම් 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 හොඳම එතකොට මුන්න හැම මොකද කරන්නේ? ගොවිතැන් කරනවා. මොන ගොවිතැන්ද? අපේ හත්මුතු පරම්පරාවම වෙදකම. වෙදකම තමයි. වෙදකම? මට කලින් කිව්වේ නෑ. කොහොමද කියන්න මුන්න හැ දුන්න හැ? මුන්න හැමනේ කතා කරේ. ඒකනේ මං ඉතින් කතා කරන්න ගත්තාම වක්කද කැඩුවා වගේ. හරි 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 කියමුකෝ දැන් මුන් නැගේ තොරතුරු. තොරතුරු නේද? ඉතින් මම කලින් කිව්වේ අපේ පරම්පරාවම වෙදකමයි කියලා. ඒක නෙවෙයි. මුන් නැයි මොකද්ද කරන වෙදකම? වෙදකම කිව්වට මෙහෙමනේ මං ඉන්නේ වෙදගෙද්ද. ඈ වෙද මාත්‍ය මල දැන් වෙදකම් කරන්නේ වෙදහාමිනේ. මම ඉතින් උන්දට බේත් හේත් හොයන එක තමයි රාජකාරිය. ඊට අමතරව සතා බලා ගන්නවා, ඌට කවනවා. නොඑක් රාජකාරිය. ඉතින් මේ වෙදකම් කරනවා කියලානේ කිව්වේ. නොකල් මොකද ඉන්නේ වෙදකෙදරනේ? නැතිනම් පටන් ගන්නවක වෙදකම. පටන් ගන්නවක වෙදකම. වෙදකම් පටන් ගන්න මේ මම. නැතුව ඉතින් අනුන්ට කඹරන්න ඕනේ. ඉන් එක සංදියේ ඉඳලම වෙදකෙදර තමයි හිටියේ. ඒ උනාට ඉතින් මම වෙදකම දන්නේ එකක්. මට පුළුවන් කියලා දෙන්න. මට පිස්සුද? මං කාට බේත් කරන්නද? වෙදහාමිනේගෙන් තමයි ගමේ උන් ඔක්කොම බේත් ගන්න. අපට පුළුවන්
විදහාමිනේගෙන් බේත් ගන්න එක නතර කරන්න. සහගහන අපරාධයක්. අනික් කාරණේ තමුන් නැහැ ඇවිත් අපේ ගමේ බේත් සාප්පුවක් දැම්මත් ගමේ උන් බේත් ගන්න එන්නේ නැහැ. මන් නෙවේ බේත් සාප්පුව දාන්නේ. තමුන් නැහැ. තමුන් නැහැ. මොකද කල්පනා කරන්නේ? හරියට කල්පනා කරලා උත්තරයක් දෙන්නකෝ. මරවි දෙක්නේ මේ උන්නා මේනේ ප්‍රශ්නයක්ද? භාවනා කරනකොට අමුත්තක් දෙන්නා? මොන වගේද? කවුරු හරි නොපනේ ඉන්නා වගේ? භාවනා කරනකොට හිත
එක අරමුණක තිබුණාද? භාවනා කරනකොට අදෘශ්‍යමාන බලවේග බාධා කරනවා තමයි. ඒවට බය වෙන්න කාරි නෑ. මං දන්නවා ඔබට කතා කරන්න බැරි වුණාට මේ හිත හරි නිර්භීතයි කියලා පැංචෝ. මොකද ඈ පැංචා කියන්නේ? කවුද නොපෙනී ඉන්න වගේ දැක්කා කියලා කියන්නේ? කෙල්ලක් මැරුණේ මේක ගැනම හූල්ල හූල්ලලානේ පස්සෙන් වැටිලා ඇති. මොකේ ඔය සැරින් සැරේ වටපිට විපරංකු කන්නේ ඈ? උඹට සීයර වගේ හොල්මන් පේනවද? නෑ. බලමු බලමු. මේ ළඟදී ඉඳලා පැංචා හරි අමුතුයි. මැරිච්චේ උන්ගේ බලපෑම් තියනවා තමයි. නූල් පොටක් ජප කරලා දැම්මුත් නරකද? මොන නූල්ද? පැංචායිති මාත් එක්ක දේවලමනේ ඉන්නේ. භාවනා කරන හින්දා මොකක් හරි ආරූඪයක්වත් එන්න හදනවද දන්නේ නැහැ. කතා කරන්න බැරුව මොන ආරූඪද? ඔහෙට එහෙම එකක් පේනවා නම් අහෝසි කරලා දාන්න. හරි හරි. දැන් කන්න මොනවද ගෙනාවේ? තව ටිකින් කට්ටිය දෙහි කපන්නත් වෙනවා. ඔහේ ටිකින් කෑමම තමයි. පැංචු. වරෙන් කුසියත් එක බත් කන්න. පවසන් උත්තමාවියනි කුමක්ද මගෙන් දැනගත යුත්තේ? මා පැමිණ සිටින ඉසව්ව හරිද? අග්නිබල අග්නිවා අග්නිවා ගිනි ගිනි අග්නිවා. දැන් මම කුමක්ද කරන්නේ? ඔය ස්වරූපයෙන් නම් ගම්මානේ ඇවිදීම අනතුරුදායකයි.